රජයකට චෝදනා එල්ල කරන්නට මෙතනදී අපට සිදුවන්නේ ඇයි මේවා විවෘත කරන්නට අනුමැතිය ලබා දුන්නේ කියන චෝදනාව මතයි. අපි හැම මොහොතකදීම රජයට චෝදනා එල්ල කිරීම නොවේ අපේ බලාපොරොත්තුව. නමුත් කුමන අරමුණ ඇතිවද අද දවසේදී තැබෑරුම් විවෘත කරන්නට අනුමැතිය ලබා දුන්නේ? අප පියවරෙන් පියවර ඔබට මේ කතාව ගෙන එන්නම්. අද වන විට සෑම නගරයකම දැඩි රථවාහන තදබදයක් සමගම මේ වන විට මත්ද්‍රව්‍ය බෙහෙත් ඇතිනම් මත් පැන් ලබා ගැනීම සඳහා අධික පෝලිමක් මුළු සෑම නගරයකම ඇතිව තිබුණා. ඒ අනුව පොදි ගැහෙමින් මීටරයක තියා කිසිවක් නොමැතිව ඒ අවස්ථාවේදී අදාළ සුරාසැල් ඉදිරියේ මිනිසුන් පොදිකමින් සුරා සැල් ඉදිරිපිට මහා දැවැන්ත තදබදයක් ඇති වුණා. මෙහි ප්‍රශ්නය වෙන්නේ මෙතන ආසාදිතයෙකු සිටියොහොත් ඒ අදාළ පුද්ගලයින්ගෙන් වෛරසය පැතිරි ඒවා යළි නිවෙස් තුළට පැමිණෙනවා. නිවෙස් තුළ දරුවන් ඉන්නවා, වැඩිහිටියන් ඉන්නවා, බිරින්දෑවරු ඉන්නවා, තමන්ගේ සහෝදර සහෝදරියන් ඉන්නවා. එතකොට මෙතුවක් කාලයක් රැකගත්තා වූ දෙයක් වේද එකී රැකගත්තේ සම්පූර්ණයෙන්ම විනාශ වන බව නිකමටවත් මේට අනුමැතිය දෙද්දී හිතුනේ නැද්ද? මේ රටේ මත්පැන් අලෙවි කරුවන්ට යම් ආකාරයකින් සහනයක් දිය යුතුයයි රජය තීරණය කළා නම් ඔබ මොහොතක් මේ රටේ මත්පැන් අලෙවි සැල් හිමිකරුවන්ගේ ශේෂපත්‍රය විමසා බලන්න, ඔවුන්ගේ වත්කම් සොයා බලන්න. ඔබට හමු වේවි ලංකාවේ සිටින කුප්‍රකට කෝටිපතියන් වන්නේ මේ තැබෑරුම් කල්හිමියන් බව. ඒ නිසා ඔවුනට කිසිම ආකාරයක ආර්ථික අහිමියක් නැස. ඒ නිසා මේ මොහොතේදී ඔවුනට තමන්ගේ ව්‍යාපාර විවෘත කරගන්නට ඉඩ දුන්නේ කුමන පදනමක් නිසාද? යමෙකු තර්ක කරාවි මේ නිසා දැන් අනවශ්‍ය විදිහේ කසිප්පු වලට යොමු වෙලා කියලා. කසිප්පු වලට යොමු වීමත් සිදුවන්නේ මේ සන්තෑසියමයි. ඒ නිසා අපිට බලාපොරොත්තු වැදගත්ම කාරණය වසංගතය පාලනය කිරීම. සති ගානක් තිස්සේ වහගෙන මේකේ යම් ආකාරයකින් අපි පොදු ප්‍රවාහන සේවයෙන් සිදුවන අගතිය වළක්වාගෙන යම් සමාජ දුරස්ථකරණයක් තියාගෙන ඇදිරි නීතිය පැනව්වා තමයි. නමුත් යම් විදිහකින් මිනිස්සු පාරට ආවා. හැබැයි මේ විදිහට පොදි කමින් මාස්ක් හතර අතේ මාස්ක් එකක් ගැන සිහියක්වත් නොමැතිව මේ විදිහට මිනිස්සු එකපෙරට ගොනුනේ නැහැ කොතනකදීවත්. ඒ නිසා මෙච්චර කාලයක් අපි ඇති කරගත්ත ප්‍රගතිය බරපතල තරමට ගමන් කළ වග බොහොම පැහැදිලිව කිව යුතුයි. මෙච්චර මාසයක් තිස්සේ වහගෙන රැකගෙන ආපු වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ගගට ඉනි කැපුවා හා සමානයි. මේ වෙද්දි තරුණ බාල මහලු හැමෝම එක විදිහටම නගරවල තැබෑරුම් හල ඉදිරියේ පෙරගැහුණා. නිරෝධායන ඇඳිරි නීතිය පනවල තීද්දී රටවීම මත්තන් අලවිසල් විවෘත කිරීමට අද දවසේ අනුමැතිය ලබා දීමත් එක්ක මේ තත්ත්වය ඇති වෙන්නේ. මේ අනුව නගර රැසක මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා. පාරිභෝගිකින් විශාල පිරිසක් දිගු පෝලිම් වල හිටියා, පොර කෑවා. ඇයි මේ අනුමැතිය ලබා දුන්නේ? මොකක්ද මේ අනුමැතිය ලබා දෙන්නේ හේතුව? රජයට ආදායමක් ලබා ගැනීම කියන කාරණයට ආවොත් මතක තියාගන්න මේ හරහා ලබා ගන්නා ආදායම 7-5ක් වටින්නේ නැත. ඒ මක්නිසාද? මේ සඳහා මීට වැඩිය දැවැන්ත ආර්ථික පිරවැයක් රජයට දරන්නට සිදුවන නිසා ආසාදිතීන් වැඩි වී නිවෙස්වල දරුවන් පවා ආසාදිත වන තැනට ගමන් කළහොත් ඒ තුලින් දරන්නට සිදුවන වක්‍රාකාරයේ සෞඛ්‍ය පිරිවැය අතිවිශාලය. ඒ නිසා රජය තේරුම් ගත යුත්තේ එකී ආර්ථික පිරිවැය සමගින් සංසන්දනය කරන විට මේ රට මේ මහල් විවෘත කරන්නට ඉඩ දුන්නා කියා ඔබට මහා උටෝපියාවක් සිදුවන්නේ නැත. ඒ නිසා මෙච්චර දවසක් රැකගත්ත දේ ගඟට ඉනි කැපුවාසේ විනාශ වූ වග නම් බොහොම පැහැදිලිව කිව යුතුය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් වැනි දැයවල් බොහෝ තැන්වලදී නිරන්තරයෙන් මතු කරපු කාරණය තමයි මේ විදිය හොඳයි යම් අඩුවීමක් තියෙනවා, මරණ අඩුවීමක් තියෙනවා, හැබැයි මේ PCR ප්‍රමාණය ගැටලුවක් තියෙනවා, නමුත් තියෙන තත්ත්වය අනුව අඩුවීමක් පෙන්නුම් කරනවා. ඉතින් එහෙම තැනකට ඇවිත් තියෙනකොට ඇයි මේ විදිය වැඩපිළිවෙලකට යොමු වන්නට ඉඩ ලබා දුන්නේ? මේ බව නොදැන අනුමැතිය ලබා දුන්නේ? අද කුරුණෑගල අපි දැක්කා, ඒ වගේම දැන් හැටන්, ඒ වගේම රාගල, මේ හැම තැනකම මේ තත්ත්වය අපට දකින්නට ලැබුණා. ඇයි මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම සිද්ධ වුණේ? මෙහෙම කරන්න එපා. රටක රාජ්‍ය ප්‍රතිපත්තිය
ඉතාමත් ස්ථිර විදිහට ගෙනියන්න මේ වගේ 2:50ට වැටුණාම තීන්දුව తీරන ගැනීම මේ රට අපි බලාපොරොත්තු වෙච්ච ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සිස්ටම් චේන්ජ් වලට නෙමෙයි යන්නේ ඇත්තටම හරිම කනගාටුයි මෙච්චර දවසක් රැකගත්තු මේ ආරක්ෂක ක්‍රමවේදය අද සම්පූර්ණයෙන්ම විනාශ වුණා ඒක තමයි කනගාටු වෙන තුව කිව යුත්තේ මෙතන ඉන්න කෙනෙකු ආසාදිත වෙලා ගෙදර ගියාම තමන්ගේ දරුවෝ බිරිඳ මේ සියලු දෙනා අනාරක්ෂිත තත්ත්වයට පත් වෙනවා මීටරයක පරතරයක් සමාජ ආරක්ෂිත ක්‍රමවේදයක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කිසිම දෙයක් 100%ක් තිබුණේ නැති වග අපි සපත කරනවා මේ ඉදිරියේ පොලිසිය අන්තිමේදී මේ මිනිස්සු විසිරුවා හරින්න සිද්ධ වුණේ ඒ නිසා ඛේදවාචකයේ කොතනන්ද කියලා බොහොමකින් තේරුම් ගන්න මෙච්චර කල් කරපු සියලු දේ ගඟට ඉදි කැපුවාසේ විනාශ වුණා